අයිබෝවන් අදත් සූදානම පැත්තගත් ඇත කියන්නට හිරු රාත්‍රී නවය තිහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම තිලින් අදේශා රණසිංහ ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යෙන් ජනමත විචාරණය කරහා සම්මත කරගන්න ලෙස අස්ගිරි අනුනාහිමියන්ගෙන් ඉල්ලීමක් එජාප මන්ත්‍රීවරුන් ඉදිරියේ පක්ෂ සමාජිකින් ජේෂ්ඨයෙකුට හූතියයි අධිකරණයට අපහාස කළ නියෝජ්‍ය ඇමති රංජන ටේරිව පියවර ගන්නයි නීතිඥ සංගමෙන් අගවිනිසුරට ලිපියක් පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළට පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් විය යුතු බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි විවිධ පාර්ශ්වයන් චෝදනා කරනවා මිල රුපියල් 100ට යනවා 110ට යනවා කියලා. ඒක කිසිසේත් විය හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුරට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිත් අල් හුසෙන් කුමරු පවසනවා. මහකොමසාරිස්වරයා මේ බව පවසා ඇත්තේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු අවස්ථාවේදී. මේ අතර සමෘද්ධිය සහ සහජීවනයෙන් පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට සෑම සහයක්ම ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුතේරස් මහතා ජනාධිපතිතුමා හමුවේ පවසා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 මහමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිත් බින් රාද් අල් හුසෙන් කුමරු හමු වුණා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අනුකූලව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ජනාධිපතිවරයා මෙහිදී මානව හිමිකම් කොමසාරිස්වරයාට පැහැදිලි කළ බවයි. මානව හිමිකම් සම්බන්ධයෙන් දැන ලබාගෙන ඇති ප්‍රගතිය දැක ගැනීම සඳහා ලබන වසරේදී මෙරටට පැමිණෙන්නේ හුසෙන් කුමරු වෙත ජනාධිපතිවරයා ආරාධනා කළ බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඉහත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව ඇති අතර තවදුරටත් එම ගමන වේගවත් වන්නේ නම් තමන් සතුටු වන බවද සෙයිත් අල් හුසෙන් කුමරු සඳහන් කළ බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළා. මෙම කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය උපරිම සහය ලබා දෙන බවද මහකොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුතේරස් මහතා අද හමු වූයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී. මෙරට විනිසුරුවරුන් සහ නීතිඥයින් අති බහුතරයක් දූෂිතයයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පීවර ගැනීම සඳහා අදාළ ලිපිලේඛන සහ වීඩියෝ පට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයා වෙත බහර දී තිබෙනවා. එහි සභාපති නීතිඥ යුආර්ද සිල්වා මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ අදාළ තොරතුරු දිවුරුම් ප්‍රකාශ මගින් සනාථ කර ඇති බවයි. මෙරට අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා චෝදනා කළා. නීතිඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කළේ. ඒක තමයි තිත්ත ඇත්ත. මහත්මා ගාන්ධි නීතිඥයෙක්. නමුත් එතුමා ජනතාවාදී නීතිඥයෙක්. ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු, කරප්ටඩ් ලෝයර්ස්ලා 95%ක් විතර වගේ. ඔවුන් සල්ලි වලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනිමරුවන්ව, දූෂිතයන්ව, කුඩුකාරයන්ව ආරක්ෂා කළා සල්ලි වලට. රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ගෙදා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද කරුණ ගැන ශ්‍රී ලංකා නීති සංගම විසින් තීරණය කරනු ලැබුවා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණ දැක්වීම කිරීමට. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අදාළ වීඩියෝ පටය අප විසින් සකස් කරන ලද සියලුම ලේඛන අග්‍රවිනිශ්චකාරතුමාට ඉදිරිපත් කරනු ලැබුවා. සුදුසු පියවර ගැනීම සඳහා ඊයේ දිනේ අග්‍රවිනිශ්චකාරතුමා විසින් එහි අඩංගු කරුණු සැලකිල්ලට භාජනය කිරීමෙන් පස්සේ අනිකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා සියලු දෙනාටම මේ කරුණු යොමු කරනු ලබනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගෙන් බහුතරය ගනු ලබන තීරණය මත මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සුදුසු තත්ත්වයක් තිබෙනවා කියලා නම් ඒ අනුව අපට දැනුම් දේවි අදාළ පියවර ගැනීම සඳහා. එක්සත් ජාතික පක්ෂ ජාතික යෝන් පෙරමුණේ ගම්පහා දිස්ත්‍රික් රැස්වීමේදී අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජායල සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතාට රැස්වීම ඇමතීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් දවසේ පුවත
එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා විසින් සංවිධාන කර තිබූ මෙම රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ ජායල වැලිගම්පිටිය ප්‍රදේශයේදී. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සහ තුෂාර ඉඳුනිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම රැස්වීමේ ආරාධිතයන් වූ අතර ඊට ජායල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාට ද ආරාධනා කර තිබුණා. රවි කරුණානායක මහතා මෙහිදී ආරාධිත දේශනය සිදු කළ අතර අනතුරුව යෙදී තිබුණේ ස්තුති කතාවයි. මේ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා තමන්ට සභාව ඇමතීමට අවස්ථාවක් නොලැබීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට විරෝධය පළ කළා. මං කතා කරන්නේ නැද්ද? ජාල සංවිධානය මන්නේ නැහැ. එයි මේ තරුණේ කතා කරන්නේ නැත්තේ. එයි බයද? මේක වැරදි මේ සංවිධානය මම සංවිධායක නායකතුමා දීලා තියෙනවා. මේ සංවිධායක වන්නේ මම මේ කියන්නේ. මේක සම්සද්ද කර මම ඒකත් වැරදුනා. ඒකත් වැරදුනා. ඔව් ඉන්නවා කියන්න සම්සද්ද කරපු වැඩක්. කියනවා. අපේ තරුණ සේවා සභාවේ වැඩ කරන්නේ නැද්ද මේවා? මේ වැඩ කරන්නේ නැද්ද? මොකද ඔබතුමන්න සංවිධානය කරේ? මේ මයික් පැට කරන්නේ මේ සංවිධානය කතා කරන්න. මොකද මේ? මේකද UMB එක? මේ ජායලින් මම තමයි මන්ත්‍රීවරිය බිහි කරුවේ. ජායලින් බිහි කරුවේ මම. ජෝන් පෙරමුණට යවන්නේ කතා කරන මයික් එක දෙන්නේ නැද්ද? ඔය මීඩියා එක මගේ කට වහලා ඒ වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. මේකත් හොඳට කතා කරපු කටක්. දාස් ගානක් රටරපු කටක්. මට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. මේ කැඳවලා තියන්නේ ආසනයක 20 දෙනෙක්. මේ ජායල ආසනයේ බල මණ්ඩලය නෙමෙයි. මම එක වෙනම කැඳවන්න. ජායල ජනතාවගේ අයිතිය තියෙන ඉදන්තික විකුණුපු කෙනෙක් නෙමෙයි. ඒ પરම්පරාව කෙනෙකුත් නෙමෙයි. මම ඉදන් අරගෙන ගෙවල් හදපු කෙනෙක්. ඒක තමයි මයික් එක වහන්නේ. මේවා කියයි කියලා බයට. කල්කාරණේ මනසුතුමා. තමුන්නාන්සේ අමිත නෙමෙයි මන්සීනේ. මේ විදිහෙන් සංවිධානය කරන්න යන්න එපා. මම ජායලෙන් තමුන්නාන්සේ උගන්න හොඳ පාඩම. ඒක මරක තියාගන්න. ඒ වාර්තා කරන්න. මාත්‍ය තරුණයේ තරුණියට ගෙන්නෙක්වේ මම. ලිවුන්ගේ මම. මෙහෙමනම් UMP එක උඩ ගන්න හම්බෙන්නේ නැහැ. UMP එක තවත් කනවා. මට මතක නැහැ කියලා කියනවා. ඒ වැඩිය කරන්න ලෑස්ති වෙන්නේ. මේක වැඩ කරන්නේ නැත්නම් මම හැන්දෑවේ මීඩියාකට ගිහිලා කියනවා මේක. ඒක මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂය විනාශ කරනවා. ජෝසප් මයිකල් පෙරේරා මහතා එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී පැමිණ සිටි පිරිසකගෙන් ඔහුට විරෝධය පළ වූයේ මේ ආකාරයෙන්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අවධාරණය කරනවා. අනුනායක හිමියන් මේ බව අවධාරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මහනාහිමිවරුන්ට පිළිගැන්වීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී. මේ අතර අමාත්‍යවරයා මල්පතු මහනාහිමියන්ද බැහැදුටුවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව උන්වහන්සේ වෙත පිළිගැන්වුවා. පාර්ලිමේන්තුවේ ඉන්න හැම පක්ෂයක් වගේම මේ කෙටු බතර කැඩ දෙලා තියෙනවා. බෞද්ධ ආගමට මේ විවස්ථාව තියෙනවා ගැතිය ඇතුළත් කරලා තියෙනවා. මැතිවරණ ක්‍රමය ගැන එකඟතාවයක් තියෙනවා. බලය බෙදීම ගැනත් එකඟතාවයක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරනවද නැද්ද කියන එක තමයි විවිධ මත තියෙන්නේ. උපවාසකගේ මතය මොකද? මුලින් ධම්ම කියන්නේ. උපවාසකගේ මතය මේක අවශ්‍ය කරනවද කියලා. ඒක අපිට තියෙන මුලින් ධම්ම එහෙම ඒ මතය තමයි හිටියේ. පාර්ලිමේන්තුවේ ඉන්න හැම පක්ෂයක්ම මේකට දායකත්වයක් දක්වලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය තමයි නැත්තේ. ඒකාබද්ධ විපක්ෂයත් ඔය කියන තරම් දැඩි විරෝධතාවයක් දැක්වුණේ එදා මේක ඉදිරිපත් කරපු දාසේ. අපේ දිරිස් කුරුවත්තරේ මැතිතුමා මේකට කතා කරුවා. නමුත් වැඩිම කතා කරුවේ මේක NGO කියන විදිහට හදන එකක් කියලා තමයි කිව්වේ. නැත්තම් මේකට මොකද එතුමා සහභාගී වුණා මේ සාකච්ඡා 70 ගණන් තිබ්බා. බබත් ඒ කොමිටියේ ඉන්නවා. ඒ කොමිටියෙන් ඉවත් වුණා කියලා තිබුණා. අනතුරුව අමාත්‍යවරයා ආස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පැහැදක උන්වහන්සේටද අදාළ අතුරු වාර්තාව පිළිගැන්වුවා. අලුතින් මේකක් අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳව ඉතින් අපේ තාම
සිද්ධි කුසත් තියෙන ඉඩම් බලතල පොලිස් බලතල ආදී දේවල් තරම්ම රටට හිතකරයි කියලා කියන්නේ බෑ. ඉඩම් බලතල පොලිස් බලතල සම්බන්ධයෙන් සියලු දෙනාම සාකච්ඡා කළා. එකමතයක් තිබෙ නැත්නම් ඒක කරන්නේ නැහැ. ඉතින් අනිත් එකක් තමයි දැනට ක්‍රියාත්මක වෙන නිසා අපි නිශ්ශබ්ද වුණාට බලත් සභා ක්‍රමයේ පවා ටිකක් ගැටළු සහගතයි මේ රටේ ඒකේ උන්චි රටක්. තව එක කාරණයක් විතරක් කියන්න ඕනේ. දේශපාලන පක්ෂ අතර පාර්ලිමේන්තුව තුල තියෙන මහජනතාවගේ නියෝජනයක් වුණාට දැනට පාර්ලිමේන්තුවේ තියෙන ස්වභාවයේ තත්ත්වයට අනුව මහජනතාව රටේ එකඟද කියන එක බලන්න ජනමත විමසුමකට හරි යයිනේ නේ. මොකද ජනතාව මේක කොයිතරම් දුරට පිළිගන්නවද නැද්ද කියන තත්ත්වයට යන්න ඕන. මොකද මේක සාමාන්‍ය ලියවිල්ලක් නෙවෙයි. අපි පැහැදිලිව ජනමත විචාරණයකට යන්න අපි බයත් නැහැ. යා යුතුයි. අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍යයටද අදහස් පළ කළා. මේ අතුරු වාර්තාවේ තියෙන්නේ එකඟ වෙලා තියෙන කරුණුයි එකඟ වෙලා නැති කරුණුයි. අපිට තුන දෙකේ බලයේ තිබ්බට අපි මේක පාර්ලිමේන්තුවට දාලා හැම වගන්තියක් සම්බන්ධයෙන්ම එකමතයකට එන්න සාකච්ඡා කරනවා. පසුගිය දිනක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යතුමා අස්කිරි පාර්ශවයට ඇවිල්ලා මහානායක හිමියන් බැහැ දැක්කා කිව්වා. ඒකීය රටක් තුල නොව එක්සත් රටක් තුල බලය බෙදනවට තමයි ඒගොල්ලන්ගේ හරි අන්තවාදයෙන් ඉන්නවා හැම රටේම. හැම ජාතියකම ඉන්නවා. දැන් සිංහල අන්තවාදින් නැද්ද? නමුත් අපි වැඩ කරන්නේ මැදිස්ත. පෑදිලිව TN එක නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්න සූදානම්. ජනාධිපති ක්‍රමය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි ස්ථාවරත්වය හේතුවෙන් නව ව්‍යවස්ථාවක් සැකසීමේදී ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී. ජනාධිපතිවරයා තෝරාපත් ගන්න ආකාරය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා සිටිනවා ජනාධිපතිවරයා තෝරන ක්‍රමයේ වෙනසක් තියන්න බෑ කියලා. ඔවුන් කියන්නේ ඍජුව තේරිය යුතුයි කියලා. ඒක ගැටලුවක්. එකක් වාමංශිකයන් වන පිළිගන්න බෑ කොහොමවත්. මොකද ජනාධිපතිවරයා ඍජුවපත් වුණොත් ඔහුට බලතල අඩු වුණත් අර්බුදකාරී අවස්ථාවකදී මේ අර්ධ ජනාධිපති ක්‍රමයක් බවට හරවන්නට පුළුවන්. මැතිවරණ ක්‍රමය පිළිබඳ ආසන ක්‍රමය තියෙනවා, මනාප ක්‍රමය හවුසි වෙනවා. එහෙත් පාර්ලිමේන්තුවේ සමස්ත සංයුතිය තීන්දුවන්නේ පක්ෂවලට ලැබෙන ඡන්ද සංඛ්‍යාව අනුවයි. මේ පිළිබඳව තවම එකඟත්වයක් නැති කාරණා කීපයකුත් තියෙනවා. කුඩා පක්ෂ අපි තරින් අවධානය කරනවා. අවම ප්‍රතිශතයක් නොතිබිය යුතුයි. යම් කිසි පක්ෂයකට එක ආසනයක් හරි ලැබෙන්න ඕන නම් ඒක ලැබෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. බලය බෙදා හැරීම පිළිබඳව ඒකීය කියන වචනය සිංහල වචනය ඉංග්‍රීසි පිටපතේ දාන්නට අද එකඟ වෙලා තිබෙනවා දෙමළ ජනතා සන්ධානය. ඒ වගේම දකුණේ එක්තරා පිරිසක් හිතනවා සමහර විට බලය බෙදා හැරීමෙන් බෙදුම්වාදයට උඩගෙඩියක් ලැබෙයිද කියලා. ඒ නිසා තමයි දැන් යෝජනා කර තිබෙන්නේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් නැති වගන්තියක්. එනම් යම් කිසි පළාත් සභාවක ක්‍රියාවක් හේතුවෙන් රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වර්වීභාවයට පැහැදිලි සහ පවතින තර්ජනයක් තියෙනවා නම් එහෙමනම් මැදිහත් වීමට පළාත් සභාවේ යම් යම් බලතල පවරා ගැනීමට ආණ්ඩුකාරවරයාගේ බලතල පවරා ගැනීමට සහ අත්‍යවශ්‍ය නම් අවසාන පියවර හැටියට පළාත් සභාව විසිරුව හැරීමටද බලතල තිබිය යුතුයි කියලා අද එකඟත්වයක් තිබෙනවා. එහෙත් එවැනි බලතල අධිකරණයේ විසින් සමාලෝචනය කිරීමට යටත් විය. බහුතර ඡන්දයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනතට කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබෙනවා. මේ අතර අදාළ පනත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා. අපිට පුළුවන් වුණා පළාත් සභාවටත් කොට්ටාස ක්‍රමය ගෙනල්ලා මැතිවරණ තියන්න පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරන්න. එතකොට හිතන්න පුළුවන් දැන් මේක අර පළාත් පාලන ඡන්දේ වගේ සීමා නිර්ණය කරන්න කියලා අවුරුද්දක් විතරයිද කියලා. සීමා නිර්ණයට දෙන්නේ මාස 4යි. අනිත් එක මේ පළාත් සභාවේ සීමා නිර්ණය ප්‍රාදේශීය සභාවේ විතර කල්යන්නේත් නෑ අමාරුත් නෑ. පාර්ලිමේන්තුවේ ඡන්දේ තියන්න බය මේ කට්ටිය. රටේ ඡන්ද නොතිය ජනතාවගේ අයිතිය බලහත්කාරයෙන් උදුරගෙන ඉන්නවා. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගන්න කොල්ලයට UMP නඩයත් එක්ක JVP එක කරන මේ ද්‍රෝහිකම ගැන අපි කතා කරන්න ඕන. අද උන් සල්ලි වලට යට වෙච්ච නඩයක් බවට පත් වෙලා අද එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක් නෙමෙයි එක පක්ෂයයි. ජනවාරි මාසේ ප්‍රාදේශ සභා නගර සභා ඡන්ද තියෙනවා. ඒ අවුරුද්දේම අප්‍රේල් වෙනකොට පළාත් සභා මැතිවරණ තියෙයි. පළාත් සභාවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාවත් මේක දිනන්න බෑනේ. අර අය එවනවා මේ අය එවනවා කිව්වට ගැටලුවක් නෑ. මේ පළාත් සභාව කවුරු ආවත් අපි දිනනවා. ජනවාරි වල මේ මැතිවරණය දැන් ලෑස්තිලා කොහොම සූදානම්? ඕනේ දවසක තියන්න අපි සූදානම්. ඒ යන විදිහට බෑ වගේ කි පේනවා නිකන් පොත් යන පෙරමුණට. නෑ නෑ අපි දැන් යාපනයටත් යනවා. දැන් තුනෙන් දෙකක් නෑ කවර දැන් මේ සම්මත කරගත්ත නේ විශ්වාස. නෑ නෑ අපි අපිට අපි ජනතා අධිකරණ ඉදිරියේ ඒ කතාව කියනවා. කියන බලපෑමක් කිරීමේ හැකියාවක් නෑ වගේ පේන විදිහ. නෑ 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 අපිට පුළුවන්.
අපි ඒක ජනතාව එක්කරයි. අපි ඉතාම ඉක්මනින් මහචන්දයත් මේ කොට්ටාස ක්‍රමයට ගෙනියනවා. එන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි 78 ඉඳලා කිව්වේ කොට්ටාස ක්‍රමයට අපි ඡන්ද ක්‍රමය ගෙනියනවා. විපක්ෂයේ ඉන්න අපේ මිත්‍රෝ දැන් ඔය වලිග පාගගෙන කතා කරාට ඒ අයත් හැමදාම කිව්ව දේ තමයි මේ කොට්ටාස ක්‍රමයකට ඡන්ද ගෙනියන්න ඕන කියන කාරණේ. පළාත් සභා මැතිවරණයේ තියෙන දිනයක්වත් දන්නේ නැහැ. අර පළාත් පාලන මැතිවරණය වෙච්ච දේ තමයි මෙතනත් වෙන්නේ. මේ අන ගමන මේ විදියට ගියොත් එහෙම 2020 මහ මැතිවරණ මේකලෝ කියන්නේ. ඒකටත් කරන්නේ මීතර මුල්ලේ කුණු කන්ද පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා හැන්දෑවට සන්තෝෂ යෝජනා විදියට ගෙනයි පාර්ලිමේන්තුව මැතිවරණය කල් දානවා කියලා. භික්ෂුන් වහන්සේ අතර අන්තවාදීන් පිරිසක්ද සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී. සිංහල ළමයින්ට දෙමළ උගන්වන ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට හම්බුණා අම්පාරේ පන්සලේ නායක හම්බු කෙනෙක්. මේ වාගේ ජාතීන් අතර සමගිය ඇතිකරන ලොකු සේවයක් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි හිතන්නේ ස්වාමීන් වහන්සේ කිව්වම කොහොම සිංහල බෞද්ධ අන්තවාදියෝ කියලා. එහෙම ස්වල්පයකුත් ඉන්නවා. සමාවෙන්ද කිව්වට ඒක ඇත්ත. ඒ කීප දෙනෙක් එහෙම අන්තවාදී අය හිටියට අපේ රටේ අති බහුතරය එහෙම අන්තවාදී නෑ. මේ අතර මීරිගම් ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් පිරිසක් හිටපු ජනාධිපතිනියකින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ප්‍රශ්න කර සිටියා. අරුන් දිගට වෙනාය ගන්නත් පුළුවන් කමක් නැහැ. අරුන් දිගටත් බෑ, මහින්දටත් බෑ. මොකට යන්න දෙහැට? හඬුව තියෙන අපේ අතේ, පක්ෂ තියෙන අපේ අතේ. සමාජ ජාල වෙබ්බඩවිල පළ වෙනා පොතක් තියෙනවා. ප්‍රයත්න මහත්යවාදී කෙනෙක් එක්ක ඔබතුමාට හවුලේ ගනුදෙනු කරන්න පුළුවන් නම් මහින්දවහත් එක්ක එකතුලා නැවත. එහෙම ප්‍රශ්යක් අහනවා නම් මෝඩයෝ වෙන්න ඕනේ. තිබුණා ආණ්ඩුව. මේ රටේ ජනතාවගේ නිදහස උදුරගත්තා. මානව හිමිකම් උල්ලංඝනය කෙරුවා. රටේ සම්පත් සම්පූර්ණයෙන් හොරකම් කෙරුවා. හොඳකට කියන්න තියෙන්නේ අපි භාගේ තුන් කාලයක් ඉවර කරපු යුද්ධය ඉවර කෙරුවා කියන එක විතරයි. එතකොට ඒ ක්‍රමයට සම්පූර්ණයෙන් මේ රටේ ජනතාව විරුද්ධ වුණා. රනිල් වික්‍රමසිංහනේ මොන මිනිහෙක් හරි පක්ෂ ભેදෙන් තොරව අපි එකතු වෙනවා රට හදන්න. අපි මැතිවරණයට ගියා නම් ඒ විදිහට පක්ෂ පෙරදෙනවා රාජපක්ෂගේ නායකත්වයෙන්. කියන මැතිවරණයට බලපෑමක් නෙයි කියලා මොකද කරන්නේ? දැන් ඇති දැන් ඇති දැන් ඇති. ජාතික පක්ෂේ වෙනම ඉන්නවා කියලා. දැන් ඇති 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 ඇති. මහනුවර රෝහලේ සිදු කිරීමට ගිය දෙවන හදවත් බද්ධසත්කම වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් වැළකී ගිය පුවතක් වාර්තා වනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින් පළමු හදවත් බද්ධසත්කමද සාර්ථකව සිදු කළේ මහනුවර මහරෝහලේ වෛද්‍ය කණ්ඩායමක්. පසුගිය ජූලි මාස 7 වෙනිදා මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව මගකට යොමු කරමින් ප්‍රථම හදවත් බද්ධසත්කම මහනුවර මහරෝහලේදී සිදු කෙරුණා. ඒ සඳහා එක් රැස් කරගත් අධ්‍යක්ෂකින්ද සමකින් මාස 2ක් ඉක්ම යාමටත් මතින් දෙවන හදවත් බද්ධ සැත්කම වෙනුවෙන් මෙම වෛද්‍ය කණ්ඩායම සූදානම් වනවා. එෙහිදී තෝරාගැනෙන්නේ හදවත 10% තරම් අඩු ක්‍රියාකාරීත්වයක් ඇති අලුත්ගම කළුවමෝදර පදිංචි 19 හැවිරිදි තරුණියක්. ඇවිරුවෙන් හදිසි අනතුරට ලක්ව මොළය මියගිය පොළොන්නරුව ප්‍රදේශ පදිංචි පුද්ගලයෙකුගේ හදවතක් තෝරාගැනෙන්නේ පසුගිය 19 වනදායි. සියලු කරුණු ගැලපීමෙන් අනතුරුව රෝගී තරුණිය වෙනුවෙන් හදවත් බද්ධ සැත්කම වෙනුවෙන් සියල්ල සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් ශල්‍ය කර්ම සිදු කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් එකඟුවත් නිර්වින්දන සහ දෙඩි සත්කාරකකේ ඇතැම් වෛද්‍යවරුන් ඊට එකඟත්වය පළ කර නැහැ. ඔපරේෂන් එක කරන්න ඔක්කොම ලැහිචි කළා. මගේ දරුවව පැය 10කට ප්‍රමාණයක් නිරහාරව ලැහිචි කළා තිබිදී ඊට පස්සේ වෛද්‍යවරයා කිව්වා කෙරෙන්නේ නැහැ ඔපරේෂන් එක කියලා. රෝහලෙම මට දැනගන්න ලැබුණා නිර්වින්දන වෛද්‍යවරු තුන්දෙනා දරුවව ඔපරේෂන් එක ගන්න නිර්වින්දනයට ආවේ නැහැ කියලා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කෙරුණා. ડોક્ટર අනිල් අවේවික්‍රම මොලේ මැරිච්ච හදවතක් ලබා ගන්න මාස 6ක් තිස්සේ ගලපනවා. හදවත බද්ධ කරන්න ලෑස්ති වුණා. ඒතොර මේ රෝහලේ ඉන්නවා ડોક્ટર ජගති පෙරේ. මම මෙතුමියව නම් කරන්නේ යක්ෂණියක් ලෙස. මේ යක්ෂණිය කියනවා එහෙම කොහොමද මම නැතුව කරන්න බෑ. ඔය ලෙඩාව හදිස්සියේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා තිබ්බොත් මම ඔය ලෙඩාව මගේ ඩියුටි වලේ මම බලන්නේ නෑ කියලා. මේ වැනි දොස්තරලා මේ රටේ හිටියොත් මොකද වෙන්නේ? ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඔබතුමාට අපි කියනවා මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේක මා අපරාධයක්. මනුෂ්‍යත්වයේ නැතුව වෛද්‍ය වෘත්ති කරන්නට බෑ. ඒ නිසා මම වහම පරීක්ෂණයක් පවත්වනවා මේ පිළිබඳව. කළා දැඩි දඬුවම් කරන්නට ඕනේ. මොකද තවත් අයට මෙවැනි දේවල් කරන්නට බැරි වෙන විදියට. උද්ගත වෙති තත්වයේ සම්බන්ධයෙන් මහනුවර මහරෝහල අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගෙන් අපවිමසීමක් කළා. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් සහ ඔපරේෂන් එකෙන් පස්සේ රැක බලා ගන්න දෙලිසත්කාර ඒකකයේ විශේෂඥතාවයන් මේ රෝගියාගේ තියෙන විශේෂ ගැටලුවක් නිසා ඔපරේෂන් එක කරොත් එහෙම මේ රෝගියාව මොනිටර් කරන්න අවශ්‍යයි. ඒ මොනිටර් කිරීමේ පහසුකම නැති නිසා තමයි මේ අය මේක කරන්න බෑ කියන එක කිව්වේ. එහෙම කරොත් එහෙම අනතුරක් වෙනවා කියන එක කිව්වේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාව එල්ලවන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගත් පෙරේරා මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ තමාට මාධ්‍යට කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා දනුම් දී ඇති බවයි. මහනුවර මහරෝලේ හදවත් බද්ධ සැත්කම් පොරොත්තු ලේඛනයේ පළමු සිටි මෙම තරුණියෝද ඒ සඳහා ගැලපෙන හදවතක් සොයා ගැනීමට නොහැකි වීම නිසා එය මේ දක්වා කල් ඇදී තිබෙනවා.
මගේ දුවට තව ජීවත් වීමේ කාලය මාස දෙකක් විතර ගිය මට දැනුමක් ලැබිලා තියෙන්නේ. දරුවාගේ ජීවිතය මට ආරක්ෂා කර දෙන්න මොකද මගේ කුඩු හතකට පෙර මගේ ලොකු දුව දෙල්ලිටිය හඳුනා ගැනීමට බැරුව මිය ගියා. මට මේ දරුවව කෙසේ හෝ බේර දෙන්න කියලා මම ගරු අමුතුමාගෙන් ඉල්ලා සිටිනවා. පොල්ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් විය යුතු බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් කොළඹ හා ඒ අවට වෙළඳ පොලේ අද දිනය තුළ පොල්ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 85ක් 100ක් වැනි මිලකටයි. පොල් මිල ඉලෑම සම්බන්ධයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් අප විමසීමක් කළා. පොල් මිලෙහි සාමාන්‍ය මිල වර්තන රුපියල් 49ක් විදිහට. තොග ප්‍රවාහන කරුවන්ට තව රුපියල් 10ක් අපි එක්කහු කරොත්, සිල්ලර වෙළඳුන්ට තව රුපියල් 10ක් එක්කහු කරොත් 75කට වගේ මිල තීරණේ උනාට ගැටලුවක් නැහැ. නමුත් විවිධ පාර්ශ්වයන් චෝදනා කරනවා මිල රුපියල් 100ට යනවා 110ට යනවා කියලා. ඒක කිසිසේත් විය හැකියාවක් නැහැ. පොල් මිල සම්බන්ධයෙන් කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. මේ නියගිය නිසා තමයි පොල් මිල වැඩි වෙලා තියෙන්නේ. අපි අඟහරු අදා කොස්ට් ඔෆ් ලිවිං සම්බන්ධ කමිටුව ගස් වෙනවා. ඒ වෙලාවදී ගන්න පියවර ගැන කතා කරලා ඒ පියවර අරගෙන අපි දෙනුදිමක් කරනවා. පහළන මිලක් පොල් වලට තියෙන බෑ. නමුත් අනාගතයේදී ලංකාව පොල් මිල අඩු කරවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න ඕන. කොළඹ කොටුවේ සිල්ලර වෙළඳ සැල්වල අද පොල් ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර දැක්වුණා. කොළඹ නගරයේ පිට ඇති සතිපළවල් හිදීද පොල් ගෙඩියක් අලෙවි වූයේ රුපියල් 75කට වඩා වැඩි මිලකටයි. රුපියල් 80යි 90යි යන්නේ. පොල් රුපියල් 80යි. 80යි පොල් අඩු කරන්න බෑ. උදේ වික්කේ 100යි. 100යි 90යි ගාන. 90යි කියනවා 100යි කියනවා. ඊට අඩුවෙන් තියෙනවා ඉතින් මේ ඊටමනේ දාලා ගාන්න බැරිසයි. රජේ කියන ගාන්න ගන්න ලංකාවේ නෑ. මිනිස්සු කාලා ඉවරයි. 110යි 100යි. මේ මුණම් ගන්න බෑ ඉතින්. පොල් ගන්න බෑ. පොල් ගත්තොත් පොල් පේනවා. රුපියල් 100යින්නේ පොල් ගෙඩිය. කොළඹ නගරයට ආසන්න අනෙකුත් නගරවලද පොල් මිල ඉහළගයක පැවති අතර වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳුන් ප්‍රමාණයෙන් වැඩි පොල් ගෙඩියක් කලවි කළේ රුපියල් 85කටයි. දැන් අපෙන් 85ට ගෙනියන කට්ටියත් 90න 100ට දුන්නෝ. දැන් මෙයාගේ මේ ගානට ගිහිල්ලා අපි රුපියල් 5කට වැඩි තියන්න බෑ. හැමදාම ඉතින් මිල වැඩි වෙනවා, අපේ ලාභය අඩු වෙනවා. කොළඹින් බැහැර පොල් ත්‍රිකෝණයට අයත් කුරුණෑගල ප්‍රදේශයේද රුපියල් 75ක මිලකට පොල් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. දවස් 4කින් පොල් ගෙඩියක් නැහැ. දැන් මම දවස් ගානකින් කඩේ පොල් නැතුව මේ ඉන්නේ. මේක පොල් ත්‍රිකෝණේ. ත්‍රිකෝණේ වෙලත් මෙච්චර ගලන්. දැන් හිරු CIA විශේෂාංගය. හිරු CIA හරහා ඊයේ අප හෙලිකලේ මහනුවර දුම්රිය ස්ථානයේ විදේශිකින් වෙනුවෙන් විවෘතව පවතින තොරතුරු කවුළුව හරහා සිදුවන දුම්රිය ප්‍රවේශපත්‍ර ජාවාරම පිළිබඳවයි. නිල දුම්රිය ප්‍රවේශපත් කවුළුවේ නැතයි කියන ප්‍රවේශපත්‍ර විදේශීය තොරතුරු කවුළුවේ සිටින මෙම පුද්ගලයාට දුරකථන මුතුමක් ලබා දුන් සැනින් මහනුවර නගරයේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැකි. නමුත් ඒ වැඩි මුදලකටයි. තොරතුරු සියල්ල අනාවරණය කරගැනීමෙන් පසු හිරු CIA කණ්ඩායම දුරකථන මුතුමක් ලබා දෙමින් විදේශ තොරතුරු කවුළුවේ සිටින පුද්ගලයා මහනුවර ප්‍රසිද්ධ අවන්හලක් අසලට ගෙන්වා ගත්තා. ප්‍රවේශ පත්‍ර ජාවාරම පිළිබඳ තොරතුරු විමසීමෙන් අනතුරුව අප හිරු CIA කණ්ඩායමෙන් බව පැවසීමත් සමග ජාවාරම් කරු පලා ගිය අයුරීමේ දුම්රිය ප්‍රවේශපත් කවුළුවේ නොමැති ප්‍රවේශපත්‍ර අදාළ පුද්ගලයාට ලැබෙන්නේ කෙසේද? ඊට දුම්රිය ස්ථානයේ තවත් සේවකින් සම්බන්ධ නැති බවට දිය හැකි සහතිකය කුමක්ද? එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව හරහාම පවත්වාගෙන යා හැකි මෙවැනි තොරතුරු කවුළු පෞද්ගලීකරණය කිරීම හරහා සිදුවන අකටයුතුකම් විනාශ කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නොවේද? එයට වග කියන්නේ කවුද? මෙතෙක් කලක් මෙම වංචාව නොදුටු වාසයේ සිටි දුම්රිය බලධාරීන් දැන්වත් මේ පිළිබඳ ක්‍රියාත්මක වන්නේද? හිරු CIA අවධානයෙන්.
මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීමේ විශේෂ වැඩසටහනක් අද කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මක වුණා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම වැඩසටහන ආරම්භ වුණේ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින්. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සිවිල් රථවාහනවලින් ගොස් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීම මෙම වැඩසටහන යටතේ සිදුවනවා. ඉන් අනතුරුව නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්ට ඒ පිළිබඳව දැනුම් දෙන්නේ මේ ආකාරයෙන්. අනතුරුව නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් පැමිණ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සිදුවනවා. අද දවස පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. ආරම්භයද අපි නොයෙක් නොයෙක් වේලාවල්වල යොදාගත් වේලාවල්වලදී දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් මේ පණිවිඩයත් මහජනයා වෙතට ගියාම අනුතුරු වළක්වා ගැනීමක් සුපරීක්ෂාකාරී බවක් විනීත බවක් තවදුරටත් වර්ධනය වෙයි කියන ප්‍රබල විශ්වාසය අපි තුල තියෙනවා. කෑගල්, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, කොළඹ ඒ වගේ අපි ඉලක්ක කරගන්නවා අනිකුත් ප්‍රධාන නගරුණුත් එක්ක. පොදු දේපල සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නිසි පරිදි යොමු නොවන විට ඒවා විනාශමුඛයට යාම වැළැක්විය නොහැකි. එලෙස බලධාරීන්ගේ නෙත නොගැටීමෙන් විනාශයට පත්වන පොදු දේපලක් පිළිබඳ අපට කිතුල්ගලින් වාර්තා වනවා. මේ සබර්ගමුව පළාත් සභාව මගින් පාලනය වන කිතුල්ගල දිසාරෝහලයි. කිතුල්ගල අවට ගම්මාන 10ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම රෝහලට පැමිණෙනවා. රෝහලේ වසර 100කට වඩා පැරණි ගොඩනැගිලි නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් මේවන විට විනාශමුඛයට යමින් පවතින්නේ මේ ආකාරයෙන්. නමට පමණක් රෝහලක් බවට පත්ව ඇති මෙහි මාතෘ සහ ළමා ඒකකද මේවන විට වසා දමා ඇත්තේ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකමින්. රෝහලේ මෘත ශරීරාගාරයේද භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක පැවතීම හේතුවෙන් මෘත ශරීර තැබීමට සිදු ඇත්තේ වාට්ටුවල කොරිඩෝව තුලයි. විදුලිය නොමැති අවස්ථාවන්හි භාවිත කිරීමට විදුලි ජනන යන්ත්‍රයක් රෝහල සතුවද එය විධිමත් ලෙස සවිකිරීමට නොහැකි වීමෙන් එලිමහනේ දිරාපත් වීමට ඉඩහැර ඇති ආකාරයයි මේ. ඉඳ ගන්න පුටුවක් නැහැ. පුටු කැඩිලා හැම තැනම. වැස්ස වෙලාවට ගොඩක් තෙමෙනවා. රෙඩුන්ට යන්න එන අමාරු බිම තෙමනට පස්සේ ලෙස්සල වැටෙන්න පුළුවන්. විදුලිය අඩු වෙනවා. ජල පහසුකම් නැහැ. මේ බිල්ඩින් එක කඩා වැටෙන්න කිට්ටුයි. මේ රෙඩුන්ගේ ඇඟට අරේ මේ කඩා වැටුණොත් රෙඩුත් තමයි. දේශික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, පළාත් කාර්යාලය, ලේකම්තුමා ඇතුළු සියලු දෙනා මේ රෝහලේ තියෙන අඩුපාඩුකම් දන්නවා. ඒ සඳහා වෙනම ෆයිල් එකක් තියෙනවා මේ රෝහලේ අඩුපාඩුකම් කියලා. නමුත් මේ ස්ථානට කිසි කෙනෙක් ඒ ගැන සොයලා බලන්නවත් මේ වෙනකල් ඇවිල්ලා නැහැ. ආයතනයට මේ අහිංසක ලෙඩ වෙනුවෙන් පින් ප්‍රාර්ථනා කරනවා. මෙවන් අන්තාසරණ වෙලා තියෙන රෝහලක් පිළිබඳව මාධ්‍ය තුලින් දන්නන එක. මේ මාධ්‍යෙන් දකින්නකොට මේ රෝහල ගැන ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජසේනාරත්න මහත්මයාගේ අවධානය විශේෂයෙන් යොමු වේවා. දේශපාලක කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. මුදල් සම්බන්ධ ආරවුලක් දුරද ගියාමෙන් සූර්යවැව සමාජ සේවාපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහරදී වයස අවුරුදු 42ක දෙදරුපියෙකු ඝාතනය කර ඇති අතර සිදුවීම් පසු අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාති දියණියක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. කළුබෝවිල ඇන්ඩර්සන් මාර්ගයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලැබුව අතර එම සිද්ධිය අසල පිහිටි ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. දේශීය ලොකුලූණු අස්වනු විශාල වශයෙන් ලැබීමත් විදෙස් රටවලින් ගෙන්වූ ලොකුලූණු තොග ලැබීමත් හේතුවෙන් දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේදී දේශීය ලොකුලූණු ගොවීන්ට සිය අස්වනු අලෙවිකර ගැනීමේදී දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ ලොකුලූණු කිලෝවක් සඳහා මේ දිනවල නියම වන්නේ රුපියල් 35 55 අතර මිලක් බවයි. ක්‍රිකට් අර්බුදයට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සම්බන්ධ බවට තමන් කළ ප්‍රකාශ පිළිබඳ සුවබැලීම සඳහා කොමිසම පත්කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක ප්‍රමෝද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. ඔහු පෙන්වා දෙන්නේ තම චෝදනාවට ලක් වූ පුද්ගලයන් විසින් පාලනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සිදු කරන පරීක්ෂණය කරහා සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. පසුගිය නවවැනිදා හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රමෝද වික්‍රමසිංහ මහතා වර්තමාන ක්‍රිකට් අර්බුදය පිළිබඳ කරුණු කිහිපයක් අනාවරණ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවශ්‍ය පරිදි
කණ්ඩායමේ තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. අස්වාභාවික විදියට පරාජනය කියන්නේ හේතු සෙවිය යුතු කාරණාවක්. ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට තමන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්න බැරි වාතාවරණයක් තියෙනයි කියලා මට ආරංචි වෙනවා. සිම්බාබ්වේ තරඟ වලින් ගත්තාන් පස්සේ පළවෙනි තරඟයේ ටීම් මීටින් එකකට පාලා මණ්ඩලයේ වෙනත් මොකක්ද දෙයකට සම්බන්ධ එයාට ඉගෙන ගන්න කියලා ඒ ටීම් මීටින්ේ වාඩි කරලා තියෙනවා. මේ කොහෙන්ද සම්බන්ධතාව? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි. මෙම නිවේදනයට ප්‍රතිචාර ලෙස ප්‍රමෝද වික්‍රමසිංහ මහතා අද නිවේදනයක් නිකුත් කළ අතර ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයේ වැරදි ලෙස පෙන්වා දී ඇති පරිදි තමන් ක්‍රීඩකයන්ට චෝදනා එල්ල කර නොමැති බව එහි සඳහන් වනවා. එමෙන්ම තමන් පෙන්වා දුන් අක්‍රමිකතාවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ද සම්බන්ධ වී තිබිය හැකි බැවින් මෙම ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් ආයතනයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් මෙම නිවේදනයේ සඳහන්. එම නිසා තම චෝදනා විමර්ශනය සඳහා කොමිසමක් පත් කරන ලෙසට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එසමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇති දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.